අවබෝධයමයි ලැබෙන්නේ ධර්මශ්‍රවණය තුළින්, වෙන කිසිම දෙයක් නෙවෙයි. අපිට වෙන කිසි දෙයක් ඕනෙත් නැහැ. අනෙත් දේවල් කරලා ඕනතරම් දේවල් ප්‍රාර්ථනා කරන, ධර්මශ්‍රවණය කරලා හිතන්න මට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ, මට ඕන අවබෝධ ඥාණයමයි. අවබෝධ ඥාණයමයි මේ හැප්පි හැප්පි අඬාඬ යන මේ සංසාරය ගැන අවබෝධ ඥාණයමයි මට අවශ්‍ය වෙන්නේ කියන කල්පනාවෙන් බණ අහන්න. අවබෝධ ඥාණය පහළ වෙනකොට තමන්ටම තේරෙනවා හැමදේම තමන්ගේ හිතෙන් ඩිංග 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 ගැලවෙනවා කියලා. ඇලවෙනව නෙවෙයි, ගැලවෙනවා. ධර්මශ්‍රවණය කරනකොට ඇලෙන්නේ අලුතෙන් දේව තියෙන දේවලුත් හිතින් ගැලවෙනවා. හැබැයි ඒක බාහිරට පේන්නේ නැහැ. හිත හරහා සිද්ධ වෙන මානසික ධර්මයක්. එනිසා මේවා හිතින් ගැලවෙන්න ඕන. නැත්නම් ඉතින් මේ වද වේදනා තව සංසාරේ ඉස්සරහට තමන්ට කොයි තරම් විඳින්න වේද කියලා හිතා ගන්න බෑ. සංසාරය කියලා කියන්නේ මහා වදකාගාරයක් පින්වත්. ඒක තමයි ඇත්ත. ඉතින් මන් දන්නේ පින්වතුන්ට කොච්චර අවබෝධයක් තියෙනවද ඒක ගැන කියලා. ඉපදීම කියලා කියන්නේ, ජීවිතය කියලා කියන්නේ, සංසාරය කියලා කියන්නේ, උපත කියලා කියන්නේ වදකාගාරයක් පින්වතුන්. මුල ඉඳන් හොඳට එකින් එකට පෙළගස්සලා බලනකොට තමන්ට තේරෙනවා මොන වදයක්ද මේ ජීවිතයක තියෙන්නේ. තව එහාට තව වැඩි. මේ වදකාගාරය ඇතුලේ සිද්ධ වෙන හැලහැප්පීම් තව එහාට තව වැඩි. කෑ ගැහීම් තව එහාට තව වැඩි. ඇයි? තමන්ගේ අවයව ටික දුර්වල වෙනකොට. දැනට අපි දුක් වෙන්නේ අපේ කෙනෙක් ලෙඩ වුණාම, අපේ කෙනෙක්ට කරදරයක් වුණාම, අපේ කෙනෙක්ට අසනීපයක් ඇදුනහම දැනට අපි දුක් වෙනවා. හැබැයි එහාට යන්න යන්න තමන්ගේ අවයව ටිකටත් ඒ තත්වය උරුම වෙනවා. එතකොට කෑ ගැහිල්ල වැඩි. ඔව්, අවුරුදු 60ක් 70ක් විතර වෙන කෙනෙක් ඇඳේ බලන්න පෙරලන්න, ඒ පැත්තට මේ පැත්තට පෙරලන්න හදන්නකෝ. පෙරලනකොට කෑ ගහනව රිදෙනවා කියලා. මේ කොණ ඉත්තලා නෙමෙයි, ගහලා නෙමෙයි, හයියෙන් තට්ටුවක්වත් දාලා නෙවෙයි, මේ බොහොම ආදරෙන් රිදෙන්නේ නැති වෙන්න ඇඳෙන් පොඩ්ඩක් ඒ පැත්ත මේ පැත්ත පෙරලනකොටත් කෑ ගහන වත තියන්න එපා, බන් රිදෙනවා කියලා. මේ සංසාරේ කියන එක අපි හිතන තරම් සතුටක් ඇති තැනක් නෙවෙයි. ඒක නිසා ඩිංග ඩිංග මේක හරි අමාරුයි. ඉතින් ඉදිකටුවට නූල දානවට වඩා මේක තේරුම් ගන්න එක අමාරුයි. මහා දැවැන්ත ගල් පර්වතයක පිළිමයක් නිර්මාණය කරනවට වඩා ධර්මය තේරුම් ගන්න එක අමාරුයි. මේක එන්නේ ප්‍රඥාවන්තයාගේ හිතටම විතරයි. මම මේක තේරුම් අරගෙන මේකෙන් ගොඩ යන්න ඕන කියන කල්පනාව එන්නේ ප්‍රඥාවන්තයාගේ හිතට විතරයි. එනිසා මේ අපිට ඒකට ලැබිච්ච හොඳ අවස්ථාවක් මනුස්ස ජීවිතය. ආයතනක් නැහැ ඉතින්. මනුස්ස ජීවිතේ තමයි මේකට ලැබෙන හොඳම තැන. සතාසේ උපාව වෙලා ඉපදුනාට වැඩක් නැහැ. තිරිසනෙක් වෙලා ඉපදුනාට වැඩක් නැහැ. ඒ වගේ අපි කොයි තරම් ඉපදිලා හිටියද? අපි ඉපදුන්නේ නැති තිරිසන් කුලයක් නැහැ. අපි දන්න තිරිසන් කුල තියෙන්නේ ස්වල්පයයි. ඊට වඩා තව තිරිසන් කුල ඕන තරම් තියෙනවා. අපි ඉපදුනේ නැති තිරිසන් කුලයක් නැහැ පින්වතුනි මේ මිහිපිට. අපිට හම්බ වෙලා නැති, අපේ ඇහැට දැකලා නැති, අපේ ඇහැට විෂය වෙලා නැති සතාසීපා වගේ රූප අරගෙනත් අපි මේ වෙනකොට ඉපදිලා තියෙනවා. අපි ඉපදුනේ නැති പ്രേත කුලයක් නැහැ පින්වතුනි. പ്രേත ලෝකේ ගත්තාමත් කුල ගොඩක් තියෙනවා. තිරිසන් ලෝකේ ගත්තාමත් කුල ගොඩක් තියෙනවා. අසුර ලෝකේ ගත්තාමත් කුල ගොඩක් තියෙනවා. නිරය ගත්තාමත් කුල ගොඩක් තියෙනවා. ඒ කුල ප්‍රධාන කුල කටක් තියෙනවා. අටමහා නරකය කියලා. අපි ඉපදුනේ නැති තැනක් නැහැ. හැම තැනම මේ සසර ගමන තුල අපි ඉපදුනා. ඉපදී ඕනෑවටත් වඩා අපි දුක් විඳා. මනුස්ස ජීවිතයක් ලැබුණේ හරි කලාතුරකින්. බොහොම පිනකට මනුස්ස ජීවිතයක් ලැබුණේ. ඒකයි මේක නිස්කාරණයේ ගෙවලා දාන්න එපා කියන්නේ. මනුස්ස ජීවිතයක ආවුෂ නිස්කාරණයේ ගෙවල දහන්න එපා කිව්වා බුදුරජාණන් වහන්සේ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නටත් වඩා අති දුර්ලභ අවස්ථාවක් කිව්වා මනුස්ස ජීවිතේ. ඒව බණ අහලම තේරුම් ගන්න ඕනේ. ඉතින් තමන්ට ලැබිච්ච ජීවිතේ වටිනාකම තමන් අවබෝධ කරගත්තේ නැතොත් ඒ ජීවිතෙන් වැඩක් නැහැ. තව මහා කාලයක් බුද්ධ ශාසනය පවතින්නේ. මේක ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. කෝටි දෙකහමාරක මිනිස්සුන්ට 20000ක්වත් හාමුදුරුවරුනේ බුද්ධ ශාසන මාත්‍යංශයට ගිහිල්ලා ඕනනම් අහලා බලන්න. කෝටි දෙකහමාරක් විතර මිනිස්සු ඉන්නවා. මේ කෝටි දෙකහමාරට 20000ක්වත් භික්ෂු මහා සංඝරත්නය නැහැ. තව මහා කාලයක් මේ ශාසනය තියෙන්නේ නැහැ කියලා පින්වතුන්ටම තේරෙනවනේ. ගෙවල් දොරවල් වල මහාන කරන ළමෙක් නැහැ නේද? පරණ ගෙවල් වල අම්මලා බලන්න හොඳට හිතලා ළමයි හැදුවේ. පොලිසියට එක්කෙනයි, හමුදාවට එක්කෙනයි, තැපැල් කන්තෝරුවට එක්කෙනයි, ඉස්පිරිතාලට එක්කෙනයි, උසාවියට එක්කෙනයි, පන්සලට එක්කෙනයි. පන්සලට එක්කෙන එහෙම හොඳ කල්පනාවකින් අම නමුත් අද ශාසනයට එන්න මේ පොත්පත් කොච්චර තිබුණත් වැඩක් නැහැ. ශාසනයට එන්න පිරිසක් ඉන්න ඕන. වෙහෙර විහාර මොනතරම් තිබුණත් වැඩක් නැහැ. චෛත්‍ය ආවාස බෝධි කොයි තරම් තිබුණත් වැඩක් නැහැ. ශාසනය යන්නේ භික්ෂු මහා සංඝරත්නය පෙරටු කරගෙන.
තව ඉස්සරහට යනකොට හාමුදුරු නමක් හැටවත් දකින්න හම්බ වෙන්නේ. එනිසා මේ බුද්ධ ශාසනයෙන් හොඳට පලනෙලා ගන්න පින්වතුනි, තමන්ට ගැලවෙන්න තියෙන එකම මාර්ගය ධර්ම මාර්ගය, බුද්ධ ශාසනය විතරයි. බණ අහන්නේ හැම වෙලාවකදීම මතක තියාගන්න, තමන්ගේ හිතේ වැඩෙන්න ඕන උසස්ම ගුණධර්මය නැවත නැවත ශක්ති සම්පන්න වෙනවා. ඒ තමයි ශ්‍රද්ධා ගුණය. මේකට ආදරය කරන්න හිතෙනවා, බුද්ධ ශාසනයට ආදරය කරන්න හිතෙනවා, රත්නත්‍රයට ආදරය කරන්න හිතෙනවා, තුනුරුවන්ට ආදරය කරන්න හිතෙනවා. බණ අහන හැම වෙලාවකදීම තමන්ගේ ශ්‍රද්ධා ගුණය නැවත 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 ශක්තිමත් වෙනවා. ඒක තමයි පාදම. ශ්‍රද්ධාව තමයි පාදම. ශ්‍රද්ධාව නැති වුණොත් බුදුන් වඳින්න හිතෙන්නේ, ශ්‍රද්ධාව නැති වුණොත් මලපහන පූජා කරන්න හිතෙන්නේ, ශ්‍රද්ධාව නැති වුණොත් දානකටත් දෙන්න හිතෙන්නේ, ශ්‍රද්ධාව නැති වුණොත් සිල් සමාදන් වෙන්න හිතෙන්නේ, ශ්‍රද්ධාව නැති වුණොත් බණ අහන්න හිතෙන්නේත් නැහැ. ඒකයි ශ්‍රද්ධාව පාදම කියලා කිව්වේ. ඒ නිසා ශ්‍රද්ධාව මොනතරම් දේවල් තමන්ගේ ඇස්වලට දැක්කත්, මගතොටේදී දකි, ටවුන් වලදී දකි, Facebook වල දකි, YouTube එකේ දකි, ඔය මොන තැනකදී මොන තරම් දේවල් ශාසනය සම්බන්ධව කලකිරණ දේවල් තමන් දැක්කත්, තමන් එතනදී හිතන්න මේව මට වැඩක් නැහැ. මේව මට වැඩක් නැහැ. තෝරලා බේරලා කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය ඇසුරු කරන්න මේ බුද්ධ ශාසනයෙන් කොහොම හරි ඵල නෙලා ගන්න පිඟතුනි. හිත ගලවලා දාන්න ඕනේ. මේ හැම දෙයක්ම වෙහෙසයි කියලාම කල්පනාවට අරගෙන හිත ගලවන්න ඕනේ මේ වගේ. මේ ආදරය කර කර පිරිමහ මහා යන සංසාරය මහ වෙහෙස කරයි. කී දෙනෙක්ට කියලා නම් පිරිමහනවද පිඟතුනි? නේද? ඇත්තම කතාව ඒක තමයි. අපිට ඒක කල්පනා කරන්න වෙලාව තිබුණ නැති වුණාට හොඳට වාඩි වෙලා නිවිහන හිල්ලේ තමන් කල්පනා කරලා බැලුවොත් එහෙම මම කී දෙනෙකුට පිරිමහන්න ඕනේද බලන්න මේ ජීවිතේ. තමන් තමන් ගැන හිතනවට වඩා වැඩිපුර වැඩ කරලා තියෙන්නේ අනුන් ගැනම හිත හිත. පිරිමහනෝ පිරිමහනෝ, සංසාරය කියලා කියන්නේ පිරිමහන්න වෙන තැනක්. ඒක ඉවර කරන්න බෑ. කී දෙනෙකුට අපි ඥාතිකම් කියලාද? බණ පොතේ තියෙන්නේ ඥාතියෙක් නොවුන සතෙක් නෑ කියලා. ගෙදරට අරගෙන ඇවිල්ලා නෑඹිලිය දාලා හෝදන හැම හාල් මැස්සමත් මේ සසර කොතන හරි තැනක තමන්ගේ ඥාතිය විලඳලා තියෙනවා. ඉරදට පොළට ගිහිල්ලා මාළු ටික අරගෙන එනකොට ඒ කපල අරගෙන එන හැම මාළුවෙක්මත් මේ සංසාරේ කොතන හරි තැනක තමන්ට ඥාතිය වෙලා තියෙනවා. ඥාතියෙක් නොවුන සත්වයෙක් නෑ කිව්වා. ඒ තරමට මේකේ කරක් ගහලා. තේරුණාද? ඒ බණපත කියවන්න පින්වතුනේ, බුද්ධ වචනේ කොහෙවත් බොරු නෑ, අතාර්කික නෑ. බුද්ධ වචනය හැම තැනදිම තාර්කිකයි. ප්‍රඥාවන්තයාට ඥානවන්තයාට ඒක තේරෙනවා. මේ සංසාරේ ඒ තරමටම ණය පිරිමහ මහ ණය පිරිමහ මහ කරක් ගහලා මේ ණය පිරිමහනෝ අර යට මෙයාට කිය කිය ණය පිරිමහනවා ණය කන්දක් සංසාරේ. එනිසා හිත ගලවන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. පුළුවන් හැම තැනකදී මේකට මහන්සි වෙන්න, බුදුන් වඳින්න පුළුවන් තැන බුදුන් වැඳලා මහන්සි වෙන්න, දාන ටික පූජා කරන්න පුළුවන් තැන දාන ටික පූජා කළා මහන්සි වෙන්න, බණ අහන්න පුළුවන් තැනදී බණ ටික අහලා මහන්සි වෙන්න, සිල් ගන්න පුළුවන් තැන සිල් සමාදන් වෙලා මහන්සි වෙන්න, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හරහාම තමන් මේ වැඩේට මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්නේ නැතුව නම් ඵල ලැබෙන්නේ නැහැ. ඒක ඇත්තනේද? මහන්සි වෙන්නේ නැතුව ඵල ලැබෙන්නේ නැහැ. මහන්සි වෙන්නේ නැතුව ඵල ලැබෙන්නේ නැහැ. මහන්සියේ තරමට තමයි ප්‍රතිඵල. එතකොට අමුතුවෙන් තමන් දුක් වෙන්න ඕනේ නැහැ. තමන්ට සතුටක් තියෙනවා. මම මහන්සි වුණ තරමට මට ඵල ලැබෙනවා. මහන්සියේ තරමටයි ප්‍රතිඵල. ඒ නිසා මේකට මහන්සි වෙන්න. ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් වහලා දාලා, රස්සාවල් අත්තරලා දාලා, දරුමල්ලෝ ගෙවල් වලින් අත්තරලා දාලා එළියට බහින්න වනගත වෙන්න කියන එක නෙවෙයි. පළවෙනි ආර්ය ශ්‍රාවකයා ගේ ඇතුළෙදිම නිර්මාණය වෙනවා සෝවාන් මාර්ගඵලලාභිය. එතනින් එහාට ඉන්න දෙවෙනි ආර්ය ශ්‍රාවකයා ගේ ඇතුළෙදිම නිර්මාණය වෙනවා. ඒ තමයි සකදාගාමි මාර්ගඵලලාභිය. තුන්වෙනි ආර්ය ශ්‍රාවකයාත් ගේ ඇතුළෙදිම නිර්මාණය වෙනවා. ඒ තමයි අනාගාමි මාර්ගඵලලාභිය. සෝවාන් මාර්ගඵලලාභියටත්, සකදාගාමි මාර්ගඵලලාභියටත්, අනාගාමි මාර්ගඵලලාභියටත් මේ තුන් පොළටම ගේ ඇතුළේ නිර්මාණය වෙන්න පුළුවන්. අනාගාමි ඵලයෙන් පස්සේ ගෙදර අරහං. ගෙදරින් හිත ගැලවෙනවා. අනාගාමි ඵලයෙන් පස්සේ ගෙදරින් හිත ගැලවෙනවා. ඒ කියන්නේ ඒ බිත්ති හතර වෙහෙසක් බව දැනෙනවා. ඒ බිත්ති හතරෙන් එළියට බහින අනාගාමීන් ඵලයෙන් පස්සේ අනාගාමි ඵල කාටවත් කියන්න බෑ. අපෝ බෑ, අපිට මහාන වෙන්න බෑ. මහාන වෙලානේ ඕවා කරන්න කාටවත් එහෙම කියන්න බෑ. කාටවත් එහෙම කියන්න බෑ. සෝවාන්, සකදාගාමී, අනාගාමි කියන මාර්ගඵල තුලම ගෙදර වැඩ කර කර තමන්ට ගේ ඇතුළේදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒකට මොකද කරන්න ඕන? දවසට අඩුම තරමේ පැයක්වත් විවේකීව බණ අහන්න. දරුවන් සම්බන්ධව තියෙන කල්පනාව හිතින් ඕෆ් කරන්න.
ටීවියක සම්බන්ධව තියෙන කල්පනාව හිතින් ඕෆ් කරන්න, රස්සාව සම්බන්ධව තියෙන කල්පනාව හිතින් ඕෆ් කරන්න, ඒ හැම පැත්තක්ම හිතින් ඕෆ් කරලා දාන්න. ඕෆ් කරලා දාලා තමන් කලුවරට වෙන්න. ඒ කියන්නේ හිතින් කිසි පැත්තකට හිත අරින් නැතුව ධර්මයටම හිත එකඟ කරගෙන බණහන්න, කල්පනාවෙන් ටිකක් බණහන්න. එතකොට තමන්ට මේ මාර්ගඵල ලබන්න බැරි නෑ, පුළුවන්. ඒවා ඉතින් ලැබුවා කියලා රැස් වෙයි දෙන්න. අපි හිතන්නේ මාර්ගඵල ලැබුවට පස්සේ මේ පිටවටේ මොකක් හරි රැස්මාලාවක් කරකේ. එහෙම එකක් නෑ. මේක මානසික ධර්මයක්. මාර්ගඵල කියලා කියන්නේ තේරුම් ගැනීම. හිතින් තේරුම් අරගෙන එයා ජීවත් වෙනවා. එච්චර. කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියලා හැම වෙලාවෙදිම හිතට ගොඩනගාගත්ත සංඥාව ඒකනේ. කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියන එක. අන්නේ ඒකත්වෙන් බලපු ගතිය නානත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ විසිරිලා යනවා. එතකොට තමන්ට තේරෙනව මෙච්චර කාලයක් මේ හිතින් අල්ලගෙන ඉඳලා තියෙන්නේ බොරු දේවල්. මෙච්චර කාලයක් මම මේ හිතින් අල්ලගෙන ඉඳලා තියෙන්නේ බොරු දේවල්, ඇති දෙයක් නැහැනේ කියන මහා ශූන්‍යතාවය තමන්ට විදර්ශනා වෙනවා. ධර්මය ප්‍රණීතයි පිණුත්. ධර්මය ප්‍රණීතයි. පුදුමාකාර මානසික අස්වැසිල්ලක් තමන්ට ධර්ම මාර්ගයෙන් ලැබෙන. තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ගහේ පාලනයවත් තමන්ට නැත්නම් අපි අයිතේමී අයිතේ කියාගෙන මේ හඟවගෙන තියෙන මහා ගොඩක් දේවල් සියල්ලම පාහේ නිකම්ම නිකම් පුස්ස. අපි මේ අයිතිය හඟවගෙන ඉන්න හැම දෙයක්ම හොඳට කල්පනාවෙන් බැලුවොත් අපිට පේනවා නිකම්ම නිකම් පුස්සක්, හැඟීමක් විතරයි කියලා තේරෙනවා. බැඳිලා තියෙන්නේ පිටට නෙවෙයි, බැඳිලා තියෙන්නේ තමන්ගේ හිතේම හැඟීමට. ඒක හරියට පූසෙක් තමන්ගේ වලිගෙත් එක්කම සෙල්ලම් කරනවා වගේ වැඩක්. පූසෙක් බල්ලෙක් තමන්ගේ වලිගෙත් එක්කම සෙල්ලම් කරනවා වගේ දෙයක් හොඳට කල්පනා කරන්න. ආයේ ආයේ මම මේ බැඳිලා තියෙන්නේ පිට දේවල් වලට නෙවෙයි, මම මේ බැඳිලා තියෙන්නේ මගේම හිතට. හිතට. ඒ හරහා තමයි දුක වේවා සතුට වේවා ඔය දෙකම එන්නේ පිටින් නෙවෙයි, ඔය දෙකම එන්නේ ඇතුළතින්. අපි මෙතනින් නැගිටලා යනකොට අපි මෙතනින් නැගිටලා යන්න ඕන. මේ එකකවත් ඇති දෙයක් නැහැ. මේ හැමතැනම තියෙන්නේ මම මගේම හැඟීම් ටිකකට වහල් වෙච්ච බව. කේන්තියන්නේත් ඒ නිසා, දුක හිතෙන්නේත් ඒ නිසා, ආදරේ හිතෙන්නේත් ඒ නිසා, කේන්තියන්නේත් ඒ නිසා, තමන්ගේම හැඟීම් වලට තියෙන වසඟභාවය නිසා. බලන්න ඒක කොයිතරම් දුරට තමන්ට තව තව කල්පනා කර කර කල්පනා කර කර වටහා ගන්න පුළුවන්ද කියලා. ඒ කල්පනාව යම් තරමකට ඔබ gedara ඉඳලා වැඩි දියුණු කරනවද, අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ තමන්ගේ පවුල තුලම උනත් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ තමන්ගේ උත්සාහය මතයි.